න්ගේද පුත්‍රයාාණන්ගේ ද ශුදාත් යනන්ගේ ද නාමෙන් ආමයෙන් අපගේ ස්වාමින් වන ජේු ජිසුත් වහන්සගේ වර ප්‍ර සාධයක් දෙවපානන්ගේ ප්‍රේමයක් ශුද්ධහත් යනන්ගේ ජීවනයත් බ සේල්ලන් සමඟ පවතිීවා ඔ සමුදහ සහුදරියන අද සාමාන්‍ය සමේ දාහතරවන සතියේ අගහරවාදා දින විශේචයෙන්ම සුද්දූ සභාවට අයත් කතෝලික ජනතාව අන්‍යාගමික ජනතාල ද න්තන තු මට ෞරව දන්නාවූ දවස සඟහරවාද. විධාකාර ශුද අන්තෝනේ මනිතුමාන්ගේ දේවස්ථානවල මිනිස්සුන් ්‍රැස්වී.ප්‍රසාද දේ වර්‍රසාද මේ මනිතුමාගේ මැදහක් කමතුළ ඉල්ලා යාඥා කරනවා. එගේ ලැබුණ දේ වරප්තු සාදවලට ස්තුූතිප සංසාරන පිළිවෙක් සිදු කරන. ඉ අප ඒපත් කරගෙන විශේෂෙන්ම ශුදදු අන්තන මුතු මට යක්ඥා කරමු. ඒවගේ ුද. ෙනඩික් මනතුමාගේ මංගල්ලය සමරනෝ ශුද සබහ මාතාාව. මිනිසා ශුදූ බෙනඩික් මනිතුමාගේ වරප්‍රසාදය මැදහත්වීම තුළ අපට යක්ෂාගෙන් ඇත්පි දේව වරප්‍රසාදය ප්‍රබලව පැතිීමේ සුදුසුකම ලැබෙනවා. මිනිසා පි විශේෂයෙන්ම ශුදෝ බෙනෙඩික් මතුමාට සම්බන්ධ වී දෙවපාණන් වහන්සේගේ වරප්‍රසාදය අදකින්න උත්සා කරමු. සියල්ල වෙනුවෙන් සුළු මොහොතක් නිශ්චද්දව. අපාතින් සිදනාාවූ වැරදි මතක්කරගෙන ඒවාට සමාව පාථනා කරමින් සුද්ධවන්තව මේ දිවේ පූජාවට සහභාග වන්නට අප තුළ ඇති සුදුසුකම වැඩි කරන්නට කියලා අපි සුළු මොහොතක් නි්චබ්දවී යක්ඥා කරමු. සියලු බලෙතු දෙවියන් වහන්සේටද සෞදර්වරුණී ඔටද මා පෞ්කල බව කියමි. සිතිින් වචනයෙන් රියාවෙන් සහ අතපසුකිරීමෙන් බෝ පෞ කළමි. ඒ මාගේ වරදින්නය මාගේ වරදිය මාගේ මහත්වරදිනනය. ඒයින් ාග්‍ය වන්ත ඉචජ ගන්නෙ මරියොතුමියේද. සිල් සුරුතයන් හාශරදාාන්තයන්ද මාගේ සහෞදරවරු නියදල මෞදේසාහ අපගේ ස්වාමින් වන දෙවයන් වහන්සේට යාඥා කරනමින් අවනතවෙල්ලා සිරිල්මීමේ. සීලු බලතිදවන් වහන්සේ අපට කරුණා කර අපගේ පවෞකමා කර. සඳදා ජීවනය කරාපගෙන යන සේක්වා. ස්වාමිණි කරුණා කළ මෙනව. ස්ම විස්නී කරුණා කළ මෙනව වි ව. ස්වාමි කුණානව. අපිආඥා කරමු. තිවි ස්වාමිණිමල වෙහිදිය බහන්සේට මුළුමනින්ම කැපවී සේවය කිරීමේලා. බාග්‍යවන්ත බෙනඩික් මුණනිදුන් අවහන්සේගේ සභාවතුළ ප්‍රධහන මාර්ගෝපදේශයකය කුමෙන්ම පත් කළසෙක්වේද. එසේමාපටද සියල්ලන්ටම පෙර ඔබොගේ ප්‍රේමේ පැතිරවීමටද ප්‍රේමන්ත සිතිින් යුතුව අවහන්සේ ගයැන පනත් ඔස්සේ ගමන් ගැනීමට දවරම් දානය කළමෙනවා මේකීදේ ඔබහා ශුදධහත්මයනන් සමඟ සදා කල් ජීවත්වන්නාව රජකම් කරන්නන්නාවද. ඔහන්සේගේ පොත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේස් කිස්සුස් වහන්සේ උදේසාම අප සැමට ලැබේ වාා. ආමෙන්! පළුමොන කියවීම උත්පත්ති පොතෙන් ගත්පාටයෙකි. ඒ රාත්‍රියයේ ජාගොප් නැකිට තමාගේ භාරියාවන් දෙදෙනද සේවිකාවන් දෙදනාද පුතුන් එකළුස් දෙදානන්ද රැගෙන ජබොක් නම් තොටුපොලෙන් එගුඩවිය. ඔහු ඔවුන් රැගෙනගොහින් ඔුහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු තමා සතුදේද එතරට යැවීය එහෙත් ජාකෝප් තනිව සිටියේයඇවිට එක්තරා මිනිසෙක් පහන් වනතුරු ඔහු සමඟ පොර බැදීය ඒ තැනත්තා ද ජාකෝප්ගෙන් තමාට ජයනො ලැබෙන බවදුට විට ඔහුගේ කලවා සන්දියට පහරක් ගැසය එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්දිවිය ඒ තැනැත්තාද පහන් වේගෙන එන බැවින් මට යන්න ඉඩහරින්නයි කීවිට ජාකෝප් ඔබ මට ආශිර්වාද කොළොත් මිස මම ඔබට යන්න නොහරන්නෙමී උත්තරදුනින්. විටේ තැනැත්තා බේ නම කුමැක්දයි යසූ විට ජාකොප් යැයි කියෙන් මින්මතු ඔබ ජාකප් නොවෙන ඇත. ඔබ දෙවියන්වහන්සේ හා මනුෂ්‍ය සමඟ පොර බදාජයගත් බැවින් ඔබේ නම ඊශ්‍රායිල් වන්නේ යැයි කියය ජාකොප් කතාකොට කරුණාකර ඔබේ නමද මට කියන්නයි ඉල්ලියෙන්. එවිට ඔහු ඔබ මගේ නම අසන්නේ මන්දැයි කියා ජාකොප්ට එහිදී ආශිර්වාද කළේ යම්. මා දෙවියන් වහන්සේ මුහුණට මුහුණලා දුටු පසුත් මගේ ජීවිතය තවුමත් ආරක්ෂාවී ඇත යැයි කියා, ජාකුප් එම ස්ථානයට පෙනුියෙල් යැයි නම් තැබීය. ඔහුද පෙනුවල් පසුකරයද්දී ඉරඋදාවිය. තමාගේ කලවය වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය. මේ සිද්ධේ නිසා ඊස්ට්‍රයිල් ජනතාව කලවා සන්ධිය මත වූ මස් ගොබේද අද දක්වා අනුභවනො කරති. මන්ද ජාකොප් පහර ලද්දේ කලවය එම සන්දියට බැවිනිී. දේවාකෙසේය. පිල්ිතුරුගිය ඔබගේ පිළිතුර. සමිදුනේ මගේ දැහැමිදිවියෙන් මම ඔබේ වතදකින්නෙමි. සමිදුනී මගේ දැහැමිදිවියෙන් මම ඔබේ වතදතහින්නෙමි. සමිදුනේ මගේ මේ සාධාරණ යදුමට සවන්දුන මැනව, මාගේ හඬගැසීමට කන්දුන මැනව. මන්්ඩ මායේ පුදන්නේ අවංක සිටිනී ඔබගේ පිළිතුර සමිදුනී මගේ දැහැමිදිවියෙන් මම ඔබේ වතදදකින්නෙමි. මා ගෙන නඩුතිීන්දුව ඔබෙන්ම පැමිණේවා ඔබේ දෙනතට යුක්තිය පෙනේවා ඔබ මසිතු රගා බැලූසේක රාත්‍රයේ මා පරිීක්ෂා කලෙසේක ඔබ මා විමසා බැලූසේක එහෙත් කිසි නපුරක් නැති බවදුටු සේක ඔබගේ පිළිතුර සාමිදුනී මගේ දැහැමිදිවියෙන් මම ඔබේ වතදත හින්නමි දෙවින්දුනේ ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට අඩගසමි ම අයතුමට කන් යොමු කළ මැනව මාගේ බස් ඇසුව මෙනව මිදුම්කරුණේ ඔබේ දකුණතින් සතුරුබියෙන් අප ගලවුණු මෙෙනව. ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මෙනව. ඔබගේ පිටිතුර සමිතුනී මගේ දැහැමිදිවියෙන් මම ඔබේ වතදකහින්නමී. ඔබේම දෙනත රක්නාාසේ මා රැකගන්න. ඔබ පියාපත් සෙවනේ සුරැකිව මා සංගවන්න. මා දමිටුවෙහින් මම ඔබේ මුහුණ දකින්නෙමි ම අවිදිවන කල ඔබේ සුරූපය දැක සෑහීමට පත්වන්නේෙමි ඔබගේ පිළිතුර සමිතුනී මගේ දැහැමිදිවියෙන් මම ඔබේ වත දකින්නේෙමි සුපුවත් ජයනද ම යහපත් ැටලුුව ඩේ රාවවෙමි මම මාගේ බැටලුවන් හඳුනමි ඔහුද මා අඳුනති සමිධානො වධාරණ සේක අලේලුයා. ම වහන්සේ ඔබ සමඟ වනසෙක්වා විශේෂක මතයඋතුමාන් විසින් ලියාත් තිබෙන දේවවා කියනම් සේය. ස්වාමිී වහන්සේ මයිමය වේවා. ඔවුන් පිටත්වයද්දී දුෂ්ඨාත්මවේශ වූ ගොළුවේ කුන්වහන්සේ වෙත ගෙන ලද්දේය. දුෂ්ටාත්මය දුර කරු ලැබවිට ගොළුවා කතා කරන්නට විය. එකල ජනතාව මවිත වී මෙවැන්නක් ඊස්්‍රරයිල් රටේ කිසි කලෙක දක්නට නොලැබිණ අයි කීහ. එහෙත් පරිසිවරු කතා කරමින් මොහු දුෘෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ඨාත්මාධ්‍යි පතියාගේ අනුහසින්යයි කිවෝය. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවවල උගන්වමින්ද රාජ්‍ය පිළිබඳව සුභාහස්න දේශනා කරමින්ද. සෑම අන්ද මේ ලෙඩරෝග සුවකරමින්ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරවස්සේක. ජෙසුස් වහන්සේ ජනතාව දැක ඔවුන් එඩේරෙකු නැති බැටලුවන් මෙෙන් දුගෙහැට විනිමින් විසිරගොස් සිටි බැවින් ඔවුන් වෙත අනුකම්පාව දැක්වූ සේක. එවිට උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතාකොට අස්වැන්න බහුලය ගොවියහූ විරලය. එහින් අස්වැන්න කැතිීමට ගොවීන් එවන ලෙස අස්වැන්න බහර හිමියාට අයදින්නැයි ඔවුන්ට වදාලසේක. ශුවිශේෂක වාකේසේය. වහන්සේට ප්‍රශංසාාවේවා විශේෂසකවාක්‍ය මගින් අපගේ පවු මැකේවා. පයදර සහෝදර සහෝදරියනී අද පළමේණි කියවීම උත්පත්තිපොතේ ගොඩසක් අප ඇහුම් කඳුන්නේ. විමාර්ගයෙන් පෙන්නුම් කරදෙනවා ඊස්වායිල් ලේකයන්නේ ජාකොබ් ආදර සහෝදර සහෝදරීනී දෙවියන් වහන්සේ දූතයාආසම්ග සටන් වදිනෝ පොරබදනවා. එකට දර සමුදර සෞදරිණ ඔහුට තේරෙන්න්නේ නැහැ ඉසල්ලාම තමන් සටන් වදින්නේ දෙවියන් වහන්සේගේ දතෙක් සමඟ බව. නමුත් අවසානයේදී නම් දෙක හුවමාරු කරගන්නේ අද්දි. ඔහුට පැහැදිලිව පෙනෙනවා මම සටන් වැදලතියෙන්න්නේ. මම පහරකාලතියෙන්නේ දෙවියන් වහන්සගේ දූතයා විසින් බව. එවගේ ආදර සමුදර සෞදරණි එදවස් වල පුරාණ ගිවසුමේ. තුවිල්ල තිබුණ මනු්‍යයෙන් තුළ අපි බැරිවෙලාවත් දෙවියන් වහසේ මුහුණට මුහුණ දැක්කොතින් හෙම. මනුස්්‍යයාටගේ අවසානය ජීවිත අවසානය තමයි කියලා. එතකට ඒක තමයි ජාකොප් දෙවියන් වහන්සේගේ දූතාව මුහුණට මුහුණ දැකලා දෙවියන් වහසේ මුහුණට මුහුණ දැකලත් තමන් තාමත් ජීවතුන් අතර ඉන්නවායි කියන සිතුවිල් ඔහුට ඇති වෙනවා. අර හේතුව නිසා තමයි ඔහට සිතුවවිල් ඇතිෙන්. න දෙවියන් වහන්සේ පුත්‍රයාාණන් වහන්සේ මාර්ගයේ නේ සිතුවිල්ල වෙනස් කරලේ වෙරලා. දෙවියන්ව මුහුණට මුහුණ දැකීමේ හැකියාව ජේසුගේ මරණයෙන් දුක්විනීමෙන් මෙලොව ජීවිතය මාර්ගෙන් න අපට පෙන් වාදුන්නා. ඒ අවස්සාාවක් තමයි යදාාපිය හුන්කන්න්නුන්න ශුදෝ ශීවිශේෂෙන් චුද්ද වූ මතයවතුමාම පෙන්නුම් කරින්. එක්තරා ආකාරයට මත්තනම් බෞද්ගලිකව හිතෙන ආදර සහෝතර සහොතරීනි. මනුස්්‍යයන් තුළ අර ඉස්සර විදිහට පුරාණ ගිවසු මේ විදිහට දෙවියන් වහන්සේව මුහුණට මුහුණ දැක්කහම අපිට අපි මැරෙනොයි කියන බයහරි. ඇතිවෙලා තිබුණන මේ ලෝකේ මෙච්චර අපරාජ සිද්ධ වෙන්නේ නැහැ. දැම් ඉන්නාවූ මනුස්්‍යෝ දෙවන් වහන්සේට තියෙන බය නැතිවේනො. නැතිව කරගනතිය. නීතියට බයක් නෑ ොකද නීතිය මාර්ගයෙන් දඩුවමක් නැති නිසා. විශේෂයෙන්ම, අපි කාවන් මරනෝට කාටවත් අනතුරු කරනට කවරුවත් තිරේ නෝට අපි කිසිම දවස්ස අපේ ආගමේ හැටුවට අපිට කැමති වෙන්නට පුළුවන් කමක් නැ එක අනුමත කරන්න බැහැ. නමුත් ආදර සහෝතර සෞදරියනි යම් කිසි මනුස්වේ ක අපරාදයක් කෙරූ හම. ඒ මනුස්ස්‍යයාගේ අපරාදය තුළින් වින්දිතෙක් බවට පත් වූ කෙනා. හැමදාම සාධාරණත්වය හොයාගන හඩා වැටෙද්ද. ඒ මනුස්සයා කරපු අපරාදෙනිසා. අරමනුස්සයාවගේ තිවිච්ච ජීවිතය තත්වේ වෙනස් වෙලා. ඒමනුස්සේ එක්කො සදහටම අ්භගාතෙක් වෙලා. එක්කො කෙනෙක්කො මැරිලා ගිහිල්ලා. ඒමනඇතම් තිබච්ච දේපල වස්සුව විනාශ වෙලා ගිහිල්ලා. යනේනමන් නැතුව නන්නත්තාාර වනාට පස්සේද. මේකට වග කියේතු පුද්ගලයා නිදල්ලේ හැසිරෙනවන එහමනැතන් ඔහුට කිසිම දඩුවමක් නීතිය මාර්ගෙන් නැත්තම්. එදකොට අරමනුසයට ලොකු කල කිරීමක් ඇති වෙන වාදර සමුද්‍ර සෞදර. ද ට ලංකාවේ මෙච්චර අපරාද වැඩිවෙලා තියෙන්නේෙ. මම දැක්කා ආදර සහෝදර සහෝදරිි මේ සමාජ මාධ්‍ය තුළ එත්තරා ආකාරයක වීඩියෝ පලිප් එකක් යනවා. මේක පෙන්නුම් කරනව ආදර සහෝදර සහෝදරනි පියෙක් දරුවට ගහනවා. දරුවට නිකන්න මේ තිරිසන් විදියට ගහන්න. මේ මනුස්යාගේ ලේවලින් තමයි මේ දරුව හදිලා තියෙන්නේ. මව කෑ ගහනව මව නමුත් මෙතෙන්ට එන්න නැහැ මන්දන්න ඒ තරම්න්න තිෙරිසණෙක් නිසාද. මුගේ ජීවිතේ බේරගන්න හිදා ඇද මන්දන්නන්නේන්නේේ එළමයඔ වතුර බේසම ගොබනවාතර සහතර සහදධ. මේ කුඩා දරු අන්තීමට කෑගන්න තාත්ේ දැංඟිතිින් ඉවරද නැද් කියල්. ඒ වගේම තමයි ඊටත් වැඩේ තවත්මරු දෙයක් කියන්නේ කෙනෙක් කෙනගන මේක වීඩියෝ කරන. විීඩියෝ කරල වෙරලා තම එක දාලතති නෙක්ත රාකාරෙකට එක හොඳයි කරපු වැඩේ. අපරාධකාරයාව මේ දනුවන් වන්න පියා වල්ලගන්නට පුළුව. නමුත් මේ මනුස්සයට වීඩියෝ කරන වගේම මේ මනුස්සයාවගේල්ලා නවත්වන්න තිබුණ. රම් අපරාධකාරෙක් වෙන්න දේ මනිියට බයවිදදි. එදකොට ගොඩාක් ලංකාවේ මිනිසුම් අපි දකින දෙයක් තමයි ආතර සහෝතර සමතන අපරාධයක් සිද්ධ වෙද්දි ඒ අපරාදේ ද බලාග නමනත්තං ඒක යම්කිසි විනෝධයක් ලබන්නට උත්සාහ කරනවා මිසක ඒ අපරාදය වලක්වන්නේ ඉදිරිපත්වෙන්නාව මනුස්ස දැ ගොඩක් දෙෙනෙක් අඩුයි.ඒ වගේම තමයි අපරාදය වනාට පස්සේ ඉඩවසේක ප්‍රචාරය කරන්න ඉන්න ව මනස්සය ගොඩක් වැඩිලා. එ තමන්ම ඒ අපරාධය කරන්නට පුළුවන් කියලා. තමුණු තේ වගේම පෞ්කාරයෙක් කියලා. තමුණු තේ වගේ වැඩක් කරලා තියෙනවනි කියලා. නමුත් තියන වෙනස තමයි අරමනුස්ද කරලා ඒක අහුවෙනවා මේ මනුස්්‍යයඒක හොරෙන් කරගන්න. දෙන්නම අපරාධෙ එක්ක අපරාධි කරලා තියන්නේ. තරමනුසේාව මාටතුුව න මේමනුසය මාට්තු වෙලා නැ. නමු තරමනුසියාව තවටික මාට්ටු කරන්නට සමහර වෙලාවට අපි උත්සාහ කරනවා. අපි විධාකාර දේවල් උපයෝගී කරලෙන. එතකොට ආදර සමුතර සවඳරන හිතුවනං. හැම කෙනෙක්ම පෞකාරය අපිට වරදින්නට පුළුවන් මම මේ පාපයතාම කරලා නැහැ නමුත් කරන්නට පුළුවන්. එම නැත්තම් ම මේ පාපය හොරෙන් කරලා තියෙනවා. නමුත් කිසිම කෙනෙකුට අහුනේ නැහැ කියලා හිතුවනන් එහෙම. මේ අපරාධ ොඩා කඩුවෙනවාදර සෞද. ඒවාගේම තමයි අපරාධයට කෙරවාහම දඩුවමක් පැහැදිලිව තියෙනවායි කියන්නේ එක තියනවනං ඒ හැඟීමම තියෙනවනම්. ඒම දඩුවන් දුන්නාය දඩුවම් විඩා ඉන්න. එතකඩ අප අපේ රටේ දැන් එල්ලුන්ග හනෑ මිනිසුන් මරන්න න හැ. එතකට ඒක එක්තර ආකාරයට අපේ රට වෙච්ච විශාල අපරාධයක් කාන්තර සහතර සෞද ත් මංකිවවාම ඒම මාත්‍යක තරහ වෙන්නටපා. අපේ ආගමේ අපි කවදාවත් මනුස්සයක මැරෙනෝට අපි කැමති නැහැ. එක මේ දෙවියන් වහන්සේගේ කැමැත්තන මේ අගේ ජීවිතය ගන්නට තවත් කෙනෙකොට පුුවන්කමක් නෑ මනස්සයා ඒක පුළුවන්කමක් නැ. එක සාධහරණ දෙයක්. නමුත් ඒක ප්‍රතිඵල විදියට ඇවිල්ල තියෙන්න්න උදේ ඉතාම තසා දහරණයි. එනිසා අදර සෝතර සෞතරියනි මේ පියා කරන අපරාදේ. බලාගෙන යනකොට ආදර සවතර සවතරනි ඒ වගේ තිෙරිසං වැඩ කරන්න මිනිස්සු පෙළබිලා නෙ එකයි. කට ඒ කියගන්නේ දෙවියන් වහන්සේ කෙනෙ කින්න්නවායි කියලා මිනිස්සුන්ට දැන් මේ දෙයක් නැහ. දෙවියන් වහන්සේ දඩුවන්දේ කියන සිතුවිල්ලක් නෑ. නීතිය මාර්ගෙන් දණුවමක් ලැබයි කලා සිතුවිල්ලක් නෑ. එතකොට ඒ ඒ නිසා අපි දන්නම නැතුව අප තුළ තිබෙන්නව අ තිරිසන් ගතිය ඇවිල්ල තිය නොයිලියට. ඒකට හේතු ආදර සහෝදර සෞධනී මනුස්්‍යයාගේ තිරිසංකම මනුස්ස්‍යයාට වැඩිවෙෙන්ඩ හේතුව තමයි මනුස්්‍යයා පුදුම විදිහට. යක්ෂ පරීක්ෂාවට තමුන් තුලට එඩ තියෙන ඉඩකඩ වැඩි කරගෙන තියනවා. එක තමයි වෙලාතිය අද ප චුදූ ශවිශේෂයෙන් අද කතා කරන්ඩ වෙරි මනුස්සෙක් එමනුස්සට කතා කරට වරුව ෙහිල්ල තිෙන්නේ මනුස්්‍ය තුළට ක්ෂ ආවේෂ ච්චෙන් නිසා. ජේසු ගිහිල්ල වෙරලා මේ යක්ක්‍ෂාව වෙලෝලදානො. යක්ෂාව බැහරනව මේ මනුස්සයගේ ජීවිතන්. ජීවි බැකරුවට වස්සේ නුස්සර කතාව ඇති වෙන. අිදන්න ආදර සමතර සහතතිින් සමහර වෙලවට අපිට වැල දෙන්න ලෙඩ. වල අපි වවිධකාර විසේසක්ඥය වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නවා. වෛද්‍යවරුන්ගෙන් බේත්ගන්න වෛද්‍යවරයා කියනවා විවිධාකාර ස්කෑන් කරන, එක්්‍රේගන්නෝ විවිධාකාර පරීක්ෂණ කරනවා. ේපරික්ෂණ කරන සෙමපරිීක්ෂණ කරන මේ ශරීරයෙන් කෑලි අරගෙන කොටස්සරගෙන පරිීක්ෂණ කරනවා. විධාකාර ස්ථාන පරික්ෂා කරල බලන්නො, පොටුවරගෙන පරිීක්ෂා කරලබලන්න. මුත්‍රාපරික්ෂා කරල බලන්නො. ඒ වගේම අසූචි පරික්ෂා කරල බලනො. මේ එකකටවත් ඉඩමතරු අපි පොටටුුවරගෙන ස්කෑන් වර්ගාරගෙන. විධාකාර වෛද්‍ය සාාස්ත්‍රයනුව විධාකාර, නවීන උපකරණ සහිත ස්කෑන් වර්ගතියනවා. මේවට අහුවන්න නැහැ සමහර ලෙඩ. එදකොට මේවායින් මේවට අහවෙන්න නැත්තේ යක්ෂයා අපේ ඇඟට ඇතුල් වෙලා ඉවෙරලා ඔහු අරවා මේ වැලක්වීම අරවා විනාශිකිරීමේ අරවා පවා පෙන්වන්නේ නැතුව සිටීමේ හැකියාව ඇති කරන මේ මනුෂස ඇකි ජීවිතය තුළට. යක්ෂෝ නැහැකි කියන්නට පුළුවන්කමක් නැහැපිට. ජීසු ලෝල දැම් මේ යක්ෂයිෙන්ව. එදකට මේ අදාවස්සාාවේදි ජේසු. ඒ වගේ යක් මිනිහෙකුට ඇතුල්ළ වෙලා එමනුසැර කතාකිරීමේ හැකියාව නැහ. එතකොට ආදර සමුදර සෞදරනි සමහර මිනිස්සුන්ගේ. කතාකිරීමේ හැකියාව යක්ක්ෂ්‍ය හරි නවත්ත ලදනවනම් ඒක හොඳයි කියලා හිතෙනවා මිනිස්සු කාන්තාව කියන කතන්දර බලපුහමු. සමහරයි කියන කුණුහරව බලපුහම. මේක TVී එකද මේ අන්නෝනේ. එහමනැම් මිනිස්සු මෙතන ඉන්න නේද? දරුව මෙතන ඉන්නවනේද. මේකාපි දැම්මොතින් එහෙම සමාජමාධ්‍යයට මොදා හැරුවතිං එහම අපි කිව්ව කුණුහරපවර්ග එම නැත්ත අපි කරපු අසභ්‍ය වැඩ මේවා මුළු ලෝකෙටම යන්නට පුළුවන්නේද කියලා කිසිීම බැලිල්ලක් සෙවිල්ලක් නැතුව. ඒවා කිසිම ගානක් නැතුව මුදාහරින. එතකොඩ දර සහොතර සෞදරරිනි අරමනුස්ස්‍යයට වැහිලා හිටපු යයාකාට වැඩිය ඇක්පු දස්ක නංවලින්ේ මිනිස්සුන්ට ැ වැහිලාති නොයි කියල කියන්න පු. කට අදර සෝදර සහෝධනින් ඒවාගේම තමයි. අපගේ හැසිරීම තේරුංගන්නට පුළුවන් කම නැහැ අපට. මොකද යක්ක්ෂ අපිට වෙහිලා. වවිධාකාර පරික්ෂණවලින් දෙන්නව් ප්‍රතිඵල් අපට චුුණ්‍ය කරන්න පුළුවන් අපේඇගේ යකෙක්කින් ඇදි වගේම තමයි. අප ක්‍රියාත්මක කරන්න වූ ආකාරය පිළිබඳව අප අන්ද කරන්න පුළුවන් යක්ෂ. සමහර මිනිස්සුන්ට සමහර ගෙවල්ලොල සමහර තාත්තලාට. තමන් කරන්නේ මේඇ හොඳ වැඩක් නෙමයි කියලා සමහර වෙලාට තේරෙන්න්නේනෑ. තමුන්ට ගැපෙන වැඩක් නෙමේ මම කරන්න කිය එක තේරෙන්න්නේනෑ ොද අන්ද වෙලා. සමර අම්මලන්නෝ එහෙම. අ වෙලා මට මේක සුදුසුද මං මේක කරන්න හොඳද නැද්ද. මේක මොකද ප්‍රතිඵල මගේ දරුවන්ට එලි බැහල අන්නට පුළුවන්ද. ඒමනැතන් ස්වාම් පුරෂයාට මට මුහුණ දෙන්න පුළුවන්වෙද? භාරයාාවට මට හුණ දෙෙන්ඩ පුළුවන් වෙයිද. මේක හැමදාම මෙහෙම හඟගනඉන්න පුළුවන් වෙයිද කියන. සිතුවිල්ල එනවා සමහර වෙලාවට. සිතුවිල් එන්ඩ ඕන මනුස්සෙක් නං හරිනක් සිතුවිල්ල එන්න ඕනේ. නමුත් යක්ෂයා ආවේශෂ වනාට පස්සේ ආදර සමුදර සෞදධතින්නේ. ඒ සිතුවිල්ල අන්ද කරනවා. එතකට ඒ මනුස්සයාගේ සමහරවෙලාට දරුවලකමක්කේක. එ මනුස්සයාගේ දුරුවලකම ඇතිවෙලා තියෙන්නේ. මේ යක්ෂයාගේ බලකෑ පෑම නිසා. හැබැයි එකත්තකට ඒ මනුස්සයාගේ තවදුරුවලකමත් තියෙනවා මේ යක්ෂයා ඉන්න ඇද්දී මේ යක්ෂයාට ඇතුලාදයට එන්නට ඉදහැරලා තිබීම. එතකොට ඒකෙන් අපි ඉක්මනින් මවිිදන්න ඕනට. එතකොට ජේසුව හමුණට පස්සෙ තමයි ඒ යක්ෂයාගේ මිදීමේ හැකියාව අපිට ඇතිවෙන්නේ. එතකට දැන් ගොඩාත් දෙනෙක් ලතවෙනවා. අපිට ඉඩේරෙක් නැති බැටළුවෙක් විදියට තමයි අප ඉන්නගිය. එතකොට ආදර සහෝදර සහෝදරණ එන්ඩරෙක් දෙවියන් වහන්සේ දෙන්න නම් ජේසු කියන එඩේරෙක් නැති බැඩලුවන්සේ ඉන්නවාගේල සහර වෙලාමට ඒ දවස් වල ේරු. වැැඩලුවන් අත්්‍යැරලා දාන මොකද බැඩලුවන් හදන්න බෑහුන් ඇනගන්නවා. ඌ විනාශවක්ක කරගන්න යනය නැතැන්න නැතිවෙන. එමනැත්තං හැම වෙලාම කීකරුවක් තමක් කියනෙක් දෙන්න. ට මදකයි මං බැටලු හැදු වාදර සෞදර සෞධනයක මීසමගන්න දේ වත්ත ඉට කඩ තිබුණ. උන් හැම වෙලායම කරන්නේ ඇනගන්නෝම තමයි වැඩේ. වීදාකාර්විදිර තුවාල කරගන්න. ී ඒ වගේ රංචුවක් රැකීම හරි අමාර අමාරු කටයෙත්ත. ඉන් සමාර වෙලාට ඒ බැටලු ඩේරු ඒ ඒවගේ කුලාල් කාගන්න මරාගන්න. සිම අධ්‍යාත්මිකත්වයක් කියන දෙ තිරිසං ආකාරයට අධ්‍යාත්මිකත්යක් නැති අයව. සමහර වෙලාට බැඩ එඩේර අත්හැරල දමන බොල ඕන දිල්ලියක පලයල්න්න කිය. ඒව නැත්තන් සමහර වෙලාට ලිඩරෝගවුන් බෝකරගන්න. බෝකරගත්තාම ඊට පස්සේක මේ පාලනය කරන්න බැරිතත් වට ආපුුවම ඒ බැඩලුවන්ම අල්ලලදානු. එතකොට අදර සහෝදර සහෝදරියනි එතකොට අපි යෝජනා කරන්න දෙවියන් වහන්සේට යෝජනා කරන්නවන අපි බොහොම සාමකාමීව දෙවියන් වහන්සේ කමදාවක්. එක පැටලුව තමංගාවට එන්නයි කියර කියන්නේ. පවුලක් විදියට මම දෙවියන් වහන්සට හම්මන්ද වෙනවා. එක නිසා දෙවියන් වහන්සේ මම සම්බන්ධ වෙලාතියන ඒනිසාද දෙවන්හසේ මට වරපතු සාධ දෙන්නවඕනෑ කියලා හිතුවදී. එක තාව කාලික පැවැත්මක් හිතරයිතියෙන්නේ. ජීර්කා කාලීන නෑ. ට අපිට හිතන්න බලුව ඔන්න අපට ඉල්ල ඉල්ලනද ැබෙනනානි කෙල ඇකට අපට සතෝෂයක් ඇතිවෙන එක තාව කාලිකයි. නමුත් ආදර සමුදර සවදනයේ ලැබෙන්න වු දේවල් ඉස්තිරව තියාගන්නට නම්. ඒමනැත්තන් ලබෙන්න්න වූ දේවල් වෙනුවට අප තුළ ඇතුලාන්ට සන්තෝසය තියාගන්නට නම්. අපිට ලැබෙන්න්නව හැම දෙේකින්ම අපිට සන්තෝසවෙන්න බැහැ මට මතකයි. කුඩා දරුවන් දෙන්නකොට අදර සමුතර සවදරියනි තාර්ත කෙනෙක් ගෙනැත්දුන්න සෙල්ලම්බඩු. එක ලමේගේ බෝද් දෙකක් තිබුණ. එළමයටට සෙල්ලම්බඩුව දෙන්න ඕනේ නි කොල්ලටත් එකක් දෙන්න ඕන නැප්තන්ගේීමම දෙන්න මරාගන්න. එනිසා මේ දෙන්නටම ගෙනැල්ල දුන්න. දෙන්නට ගැෙනැල්ල දුන්න ඉට පාස දෙන්න ටික් වෙෙලවා සෙල්ලන්කර. ලොකු වටිනාකමත්යෙන වාහන දෙක් පුඩා කාර්ධ දෙකක් ජටි ළමයින්ට ගැලපෙන කුඩා කාර් දෙකක් ගෙනැදදුන්නම අ අප පච්චි ගෙනැල් ලෙවෙරලා විනාඩි පහ සෙල්ලන්කරේතනින්. ඉඩි පහහි සෙල්್ලංකරේ එක කොල්್ಲක් ವන ವීසි කර දෙැ್ම නි කොල්ලත් වාහනේ ීසි කරල දෙැම්ම ඊට පස්ස ආදර සර සೌරරින ෙල්್ලම් බඩුව පට්ಟි දෙකට මරා ගන්න ය දෙන්න. එතකොට ඔ ವ ಮයි ಿනිස්ಸು ಗಡ දන. දිවියන් මහන්සේ ොඩාක් වෙලාවට වි රಪ್්‍ර ಾධಪි දෙ වා. ඒ වර್්‍රසාදේ වටිනාකම නෙමෙයි අපි ලන්නේ. ඒ ವರಪ್්‍රසා ීලා අපේ සಂතෝಸෙන් ීමයි. ළමය තත්තා. බොද්ධේක තිවබුණ එකලාමයගේ. නමු දෙන්නට දුන්න වරප්‍රසාදිී. දෙන්නට කාර් දෙකක් ගැත් දුන්න නැත්තයි කළමේකුට විරක්කක දෙන්න තිබුණ. එහෙම දෙන්නඇතුව දෙන්නටම ගෙනැත් දුන්න ඒකයි. දෙන්නට දේලා දීල දෙවවිට කාර්දයක පාට දෙකක් වෙනස් උබට කොලේකම්ට රතුක කියලා. එහෙම ආකාරත්ති වන එතන. එතකොට දෙන්නට මේ පාටිින්ම ගෙනැද්දී ලන්න. අිල්ල නිල්ලන වරප්‍රසාධ අප උප්න්න එක පාටින් දෙන්නේ එක විදිහට එක වර්ගේයට දෙන්නේන්නේ. නමුත් සමසමව වරත්්‍රසාල් දෙනවා. ඒකට හේතුවම කද්දාදර සමෝදර සවතරීණී. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා මේ මනුස් තවත් මනුස්සෙක්ක එක සාමකාමීව සිටීම තමයි දෙවියන් වහන්සේගේ අරමුණ. එතකොට මනුස්්‍යයෝ මනුස්්‍යය කුලල්කාගෙන ඊට පස්සේ දෙවියන් වහන්සේට කන්න ලව් කරලා තේරුමක් නැහැ. දෙවියන් වහන්සේගේ වරත්්ත සාදය අපිට එන්න නැහැ. එමනැත්තන් අප ඩේරෙක්ු නැතු බැඩලුව වෙලායි කියලා. එමනැත්තන් අපිට දේව වරපතුසා දෙවියන් වහන්ේගේ මග පෙන්නීම නැහැ කියල්. දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න අපිට තියන හොඳම මාර්ගය තමයි ආදර සහෝතර සවදරයන අපගේ සහෝදරයා සමග සම්බන්ධ වෙලා දෙවියන් වහන්සට සම්බන්ධවෙන්න. අපිට අපගේ සහෝදරඇත් එක සම්බන්ධ වඩ තියන මාර්ගය අපි ඉඩකඩ අහුරගෙන තියෙනවා. මොකද යක්ෂයාට අපගේ ජීවිතයට එන්නේ ඉඩ ඇරලා. යක්ක්ෂා විධාකාර වෙස් අරගෙන. එක්කො නවීන උපකරන මුදල් හදල් අපගේ දේපලවත්කම් අපි කරන දේවල් විධාකාර හැසිරම් මාර්ගයෙන්. අපි කතා කරන විලාශය ජීවත් වෙනකාරය මතක්කරගන් දහම ජීවත් වෙන් ඕන හැම මිනිහෙක්ම දියුණුවෙන්න්න ඕන දියුණ දෙවියන් වහන්සේ ප්‍රාත්ථනා කරනවා හැම මනුස්සෙක්ම එක වගේ දෙියුණු වෙන්න ඕනේ. තව කෙනෙක්ගේ මේ විනාශයට ඉඩතියලෙවරලා මම ඉතරා ජීවත් පෙන්න්න ඕනයි කියලා මම ඒනිසා දෙේවරප්්‍ර සාදය මට විතරක් කෙන්න්න ඕනැයි කියලා හිතුුවදිංහ මේ කවදාවත් වෙෙන්න්නේෙන එක එනවා. කාලයක් පවතින ඊට පස්ස මහා විනාශයක් වන. එමන ෙව ්‍ර තියන අප ති . ඇතුළාන්ත සන්තෝසය කියනදේ කවදාවත් ඉතුරු වෙන්නේ. ඇතුලාාන්ත සන්තෝසය වටිනාකම් පවුල් ජීවිතය තුළතිවෙන්නවු සමාධානය ප්‍රීතිය ගෞරවනීය භාවය ඒ කවදාව පවති නැවක ුද්දෝ පවුලුතුමත් කියලතියෙනවා විධාකාර ලිපි වලින් ලියපුවිධාව අස්සාාව වලද. ඇතුලාන්ත සන්තෝසය ලබාගණ්ඩ ේවා අරප්‍රසාධය ඕන යක්ෂා වයිංකරන්න ඕනේ. ඒවගේම තමයි එතකොට තමයි. තිබෙන්නවූ ෞකික දේල්ොල පැවැත්මක් ඇති වෙන්න කියන එක. එනිසා පි ඔන්න ඕක තේරුම් ගත්තතු තිංහම දන්නෙම නැතුව යක්ෂයාට අපිට එන්න තියන ඉඩඩ අප යහුරනවා එතකොට අප හොඳින් කතාකිරීම, හොනින් දැක හොඳින් නැවිදීමි, හොනින් සිතීමි යහපත්ප ජීවිත ගතකිරීම හැකියාව ලැබලා දේවරත්ව සාදය ැබිලා දෙවියන් වහන්සට අයිති වස්සුවක් විදිහයට ජීවත්වීමේ හැකියාව ඇති වෙනවා. අන්න ඒක තමයි ඉතාමත් විශේෂ දේව කැමැත්ත කියන එක පිළිගන්නට අවශ්‍යාවකාශය සහ සිතුවිල් අපි තුළ ජනිත කරන්නටයිකෙලපිල්ලා යඥා කරමු නොකාග්‍රධවිස්වාමිනය අප වබහන් සිට පුදන මෙක් පූපය ඔබගේ මහත් දෑවෙන්න ප ලබාගත්තහින්ද. පොළොවෙේ සරුසාරෙන්ට හා මනුෂ්‍යන්ගේ සමෙන් හාස් සෑදුනහින්ද. සඳහහා ජීවන දායික පූපේවාට පත්පනහිද හන්සට ප සංසාබේවා. දෙවියන් වහස්සේට සදා ප්‍රශන් සාේවා. කාග්‍රද විස්වාමනිී ඔබහන්සේට පුදන මේ මිදිරස ඔබගේ මහත් දෑවෙන් අප ලබාගත් හින්ද. මිදිවෙලේ පළදාවෙන් සාහ මනුෂ්‍යන්ගේ සමෙන් හා සෑදුනහින්ද. අප සඳ ආත්මික පානය බවට පත් පණහින්ද අබවහන්සේට පසංසා වේවා දවියන් වහන්සේට සදා ප්‍රශන්සාවේවා. සහුදර සෞදරියනී මාගේ සහ ඔබගේ යාගය, සල බලැති දෙ විප්‍යාන ඉදිරයේ ප්‍රසන්න වන පෙනි සපියාඥා කරමු. ස්වාමින් වහන්සේගේ නාමීයට ප්‍රශංසාාවත් මහිමය තත්ත්වන සදාහද අපටත්තමන් වහසේගේ මුලුසිුදු ස්භානග ප්‍රයජනෙක් වන සඳහද ඔබගේ හස්ස වලින් ස්වාමින් වහන්සේ න්ගේ පිළිගන්නන්සේවා අභ්‍යාඥඥා කරමු දිවිස්වාමිණී භහග්‍යවත් බෙනඩික් මොනදුන්ගේ මංගල්ල දින අප වහන්සට පුදන මේ පඬුරුල දෙස ඔවහන්සේගේ කරුණා දෑසේ අොමු ක මැනව එතුන්ගේ ආදර්ශය අනුව සාමයෙන් හා සමගියෙන් ිතුව ವෝන්සෙට සේවය කරමින්. ඔබ නිතර සොයා ඒමටද මේ යාගේ අනුවසින් අපට ವරම් ධානය කළමෙනව. කද අපගේ ස්වාමින්න් වන ගේේස් ිසු ස්වාන්සේ උදේ සාමප සැමට ලැබේ වා. ආමේ ස්වාමින් වහන්සේ ඔබ සමගවන සෙක්වා ඔබ සමගද වන සෙක්වා ඔබගේ සිද්‍යයොමු කරන්න ස්වාමින්න් වහන්සේ බතයොමු කරසිට ගේ දෙවියන් වන ස්වාමන් වහන්සේට සූති කියමු. ඒයෝග යතු ක්‍රාව පරය ශුද පානී සියලු බලති සධාතනදවි ස්වාමිණී සෑම කල්හිද සෑමතන්හිද. අප බොහන්සට තුතිපුද කිරීම සැබේන්ම යෝග්‍ය යුතුය සාධහරණය ගැලවීම දායිකය. චාන්ත බෙනඩික් මුණුදුන්ගේ මංගල්ලදින ප්‍රීතිවීමට බොහන්සගේ සභාවට සලසාධෙන බොහන්සේ එතුමන්ගේ දැහැම ජීවිතය ආදර්ශයෙන් එම සභාව දිරිගන්වනසේක ධර්ම දේශනයෙන් මඟ පෙන්වනස්සේක අප වෙනුවෙන් එතුමන්ගේ මැදහත් අයදීම ප්‍රසන්නව පිළිගෙන අප ආරක්ෂා කරනස්සේක එහෙයින් චුද්දවන්ත සමූහයාද සුරදූත කැල්හා අපිදු එක්පී නිම්හිම් නැති තුතිගියයන්න බොහන්සසිට මෙසේ එපසංසා ගායනා කරමු शुद शुद है स्वाමन වන්සේ शुद्ध है අහස පොළ सेගේමයි मिलरी स्वर्ගේ जाश् වා स्वाමन වनසගේ नाමෙන් වඩි नर्मानु बाගवा है स्वर्ගේ जाीවා इससे स्वाම्य ब සැनම श शुद्ध है සියලු ශ ශुद्ध थाාවය उल्පත बහන්සේමය එහන් ඔගේ आත්මයානන්ගේ आනු භාවෙන් මේ පणුරු පරිශුද्ුවත් කරන මෙෙන් අवන वाදර සිටමු. අපේ සේ අධනුවේ මේ පඬුරු අපපු දේසාපගේ ස්වාමින් වන ජේස්කෘිස්සුස් වහන්සේගේ ශ්‍රී චීරයක් ශ්‍රීර දරියත් බවට පත්පනු සඳහාය. උන්වහන්සේ දුක්සාහිත මාරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු ලැබීමට පෙර පූපෙරගෙන තුතිපුදා ඒ කඩා මෙසේ කියමින් සිය ස්්‍රාවකයන්ට දුන්සේක බො සැමමීන්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශරීරයායි. මාගේ ස්වාමිණී මාගේ දෙවියනී. ත්‍රාත්‍රී බොහජනය වැළඳූ පසුවඋන්වහන්සේසේම කුසලාන දරැගෙන නැවත තුතිපුදා මෙසේ කියමින් සී ශ්‍රාවකයන්ටදුන් සේක ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනවු්ද අනන්තවද ගිවසුමේ මාගේ රූදුරෙක්කු සලානයි. පෞ්කමාව සඳහා බුදේස්සාද සියලු මනුෂයන් වුදේසාද මේ වගරෝණු ලබන්නේය. මාසිහි කිරීම පිනිිස්ස මෙය සිදු කරන්න. ස්වා මාගේ දෙවියනී. අපි විශ්පාස කරන අභිරහස මෙසේ ප්‍රකාශ කර සිටිමු ස්වාමිණීය වහන්සේ කුත්තුසක ස්වාමිනී වහන්සේ තා අනුස්සේක. හ එහහින් ප්‍යාණනිවුන් වහන්සේගේ මරණය දුත්තානේදසිහිපත් කරමින්. ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලාන දපිය ොහන්සට පුදකර සිටිමු. ඔබහම ඒ සිටිමින්නවට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන, අපි බෝහන්සේට තුතිපුදමු. තවද ක්‍රිසු වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ස්්‍රී රුදිරයට සහභාග වන්නාවෝ ඔබ සැම දෙනම. චුදහත් ගැනන් විසින් එක්සත් කනු ලබන ලෙස අවනතවාද සිටිමින්. ස්වාම මුழுළවෙෙහි පැතිර පවත්න ෝන් සගේച දූ සභාවස හි පත් කළමනව ഫ್രෙන්න්සිස් නමති ච් දොත්ම යාාන්ද. ැල්කම් රජචිත් නැමති අපාධ ගුරතුමන්ද සහය කරද ගුරතුමන්ලාද. සහළ පූජක පිරිසද සමග එමන් සභාව දෑගුණෙන් පිරිපුන් වන්නර සැලැස්ුව මෙනව. අපාතර නැසේගයාාවූ සියලු දිනාව සී පත් කරගන උන්ව ෙන් ෙන් යක් ර. වාම ್තාಾ ලා ಪರොತ್ತව ීග අපගේ සහෝර සහොතරියන්ද. ඔබහන්සේගේ යානು කಂපාාව කරೆ විශ්මාසය විින් ස ಣ ್ಯල්ලಂද ೀී කර. බහන්සේගේ ශ್්‍රීವත මಡಲ ಆಲෝකෙ වෙතට ඕන් කැඳවා ගත මැනව අපසිියල්ලන්ට යානු කಂපා කළමෙනව ಭාග වදය මාතාවන් වන ක්‍ය මಿಯාවන්ද ශුද್දෝ ಜಸේතු න්ද. ುද್ದෝ ಬෙනಳික් ුණතුමන්ද ුද್ද ಅತೋಿ ಮನතුන්ද ಶುද್ದෝ ಜස වා ಮුණතුන්. නිකු සේලි ශුද්දවන්්‍යයන් අපස්තුළුවරුන්ද සමග අපදෙක්පී සදාාතන ජීවිතය සඳහා නැවතනැගිටින්නට අප සැම සුදුස්සන් කළමැනව තවද ඔන් හා සමග බෝහන්සේට පසංසා කරන්නටද ඔබහන්සේගේ මහිමය වරණනා කරන්නටද ඔවහන්සගේ පුත್්‍ර වූ අපගේ ස්වාමෙන් වූ ಜේස්ක ටිස්සු පහන්සේ මගින් අප සැමට වරම් දුනමෙනනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමඟද උන්වහන්සේ කරෙහිද. සියලු බලතිීද විප්‍යාණනී ශුදහත්වෙන හා සමඟ එක්ප වැඩවසන්නා පොහන්සේට සකළගවුරුවත් මහිමයත් සඳහටමත් පෙවා. ඕම! කැලවීමදායි කණපනතිින් ගුණවී දෙවපදේශයෙන් පොහුණ වී අපි මෙසේ යක්ඥා කරමු. ස්වාගේ වැසි අපගේ පියාණී. ඔබහන්සේගේ ශ්‍රීනාමේයට ප්‍රශංසාවේවා. ඔබවහන්සේගේ රාජය පැමිණේවා. ඔබහන්සේගේ කැමැත් ස්වර්ගගේන මෙල්ි කල විදිනවේවා. අපගේ තිනනිදා අභෝජනය අප්‍රධානය කළමනව. අපට වර්ධ කරනෑගේ වැරදි අප කමා කරන්නමනි. අපගේ වැදිද පමා කළ මෙනව. පාපාසාාවට ස්වීමට අපට ඉ දෙනොදී අයහපතින් අප මුදාකරගන. ස්වාමිණී සලු යහපතින් අප මුදාලාන මෙන්ද. අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙනමෙන්ද අපි අයිදමු. විඩ බොහන්සේගේ කරුණාබර පෙහිට ලැබ නිරතුරුම පවෙන් මිදේශසිියලු කරදරයෙන් සුරක්ෂිත වී. අගේ ගැලුම් කරවානන් වන ජේස් කිස්ුස් වහන්සේ නැවත පැමිණීමේ බහග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසනමෝ. මගම සාධ අතරාජයේද බාලද මහහිමේද සදාානු වහන්සේගේ . සාමය ඔබ සමගත බායමේ මාගේ සාමය ඔබටදෙ මේ ස්ව කිය ශ්‍රාවකයන මතතා ජ ිස් තු ස්වාමිණ. වහන්සේ බගේ පාපයන් නතකා බොහන්සේගේ සභවි විශ්වාත්සය සලකා. වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දාානය කරන්නට කරුණා කළමෙනව. වහන්සේ සඳහට වැඩසිටින සේක රජකම් කරනස්සේක ආමේ ස්වාමින් වහන්සේගේ සාමය හා සමාධානය ඔබ සමඟ නිතර පවතිවා ඔ සමඟ පවති අපකිිනිකා සමගම සාමය විදා ගනි ඔබ සැමට සාමේ වේවා . ලොවේ පව්හරිණ දේදේවාජ බාලකයනනී අපට කරුණා කළමැනව. ලොවේ පවහරණ දේවාජ බාලකයානී අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජ බාලකයන්නේ අපට ස්සාමිය දුනමනව. මෙන්න දේවාජ බාලකයානෝ, මෙන්න ලොවේ පෞ්හරීන තැනන් වහන්සේ. උන්වන්සේගේ බොහොජනයට කැඳවීමලත් අපි සැම දෙන භහග්‍යවන්තේ වන්නෙමු. ස්වාමිණී ඔවහන්සේ මාගේ නිවසර වඩින්නට ක්ම ඒත් වශනයක් පමණව දළහල් මෙලව එවිට මාගේ ආර්නය ස්ෝ වන්නේය. ස්වාමීදරුව ඔබවන්සේ සක්්‍රසාදය වෙන සිටින බප. मम विश्वास करोमि श्रीलुम वरप्रसादो भिन्नबागान् च पुलवान् बाब मम अगा गाणिमिवच विरुद्धवकरानगरवसे वृक्षोपवेमि ආදර නිසා ඔබද සක්‍රමේතුවාකාරයෙන් දැම් ලබාගන්නට නොවකි බැවින් ආත්මිකාකාරෙන්වත් ලබබාගන්නට කැමතිවේ බෝසේ ආශවෙමි ස්වාමිදරුවලී

වෙන කාටවත් ආදනේ නොවේවී ඔබගෙන් කිසි කලෙක අහත් නොවන්නට මට කරුණා කනමැනෙව ඥර දිවිස්වාමිනී සධාතන ජීවනයේ ප්‍රතිඥාව ලබාගත් අපි හන් සේ දිරියයේ වැඳ වැටීමේ සේ අයද සිටිමෝ. භහග්‍යවත් මෙෙනඩික් මොනුදුන්ගේ අනුශාසන අනුව ඔබගේ සේවේ විශ්පාස පක්ෂව යෙදීමටද. සහෝදර ජනතාවට අවංක ස්නේහෙන් සේවේ කරන්නට ද අපට වරම්ධානය කළ ේකද අපගේ ස්වාමින් වන ේු ජිස වාන්සේ උදේසා අප සමට ැබේවා ආමයෙන් ස්වාමන් වහන්සේ ඔබ සමඟවන සේවා තීවාලෙති දෙව මහෝොත්තමයයා අනු. පියානෝ පුත්‍රයානෝ ශුදහක්නයානෝ. අප සැම දෙෙන ශවාදකර ආරක්‍ෂාහ කර සුවපත් කරන සේවා. ආම යන්න ස්වාමින් වහන්සේ තුළ සාමයෙන් සහ ප්‍රීතියෙන් යන්න. විල්වාන්සයට සෝස්ත්‍රවේවා සාත්‍රසයයාලම අපි සුරගලවා දේවා අපගේද විස්වාමිනි.